नमस्कार वीवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वीवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वीवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वीवा तुनुरुवनत समदाति सारन सरणयामि साधु 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 ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි ඔබට අද ශ්‍රවණය කරන්නට ලැබෙනවා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ අපට දුකින් නිදහස් වීම පිණිස ඒකායන මාර්ගයේ වශයෙන් දේශනා කොට වදාළ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන පෙන්වලා දුන්නේ කොහොමද යාවතා භික්කවේ ධම්මා සංකතා මහණනි යම්තාක් ධර්මයන් නැද්ද සංකතෝ සංකත කියලා කියන්නේ හේතුන් නිසා සකස්ස යම්තාක් ධර්මයන් නැද්ද යාවතා භික්කවේ ධම්මා සංකතා අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ සියලු ධර්මයන් අතරේ හේතුන්ගෙන් සකස් වූ සියලු ධර්මයන් අතරේ ඒ කියන්නේ මේ ලෝකේ යම්තාක් දේවල් තියෙනවද යම්තාක් වැඩපිළිවෙළවල් තියෙනවද යම්තාක් සැපේ පිණිස විමුක්තිය පිණිස සැනසෙල්ල පිණිස මාර්ගයන් ප්‍රතිපදාවන් පෙනල දෙනවද මේ ලෝකේ ඒ සියලු දේවල් අතර ඒ සියලු ධර්මයන් අතර අරියෝ අට්ටංගිකෝ මග්ගෝ තේසං අග්ගමක්ඛායති ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගේ ප්‍රමුඛ වෙනවා ශ්‍රේෂ්ඨ වෙනවා අග්‍ර වෙනවා කියලා දේශනා කළා ඊ භික්කවේ අරියේ අට්ටංගිකේ මග්ගේ පසන්න ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන යමෙක් ප්‍රසන්න වෙනවා නම් සිත පහදවා ගන්නවා නම් සිත පහන් කර ගන්නවා නම් අග්ගේතේ පසන්නා ඒ හැම දිනාම මේ ලෝකේ අග්‍ර දෙයක් ගැන චිත්ත ප්‍රසාදය ඇති කරගත්තා අග්‍ර දෙය ගැන පැහැදුනා අග්ගේ කෝපන පසන්නා නම් අග්ගෝ විපාකෝ හෝති අග්‍ර දෙයක් ගැන සිත පහදවා ගත්තාම ඒක ප්‍රතිඵලයේ තමයි අග්‍ර විපාක ලැබෙනවා. ඉතින් ඒ ආරෂ්ඨායික මාර්ගයේ පින්නතුනි අපි සසර පුරාවට මෙතෙක් නොගිය විරු මාර්ගේ. අපි අනිත් හැම පාරකම මේ සසර පුරාවට ගිහිල්ලා තියෙනවා. අපි මේ දුකින් නිදහස් කරවන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන පාරේ තමයි ඒ පරම සුන්දර අති රමණීය මාර්ගයේ තමයි අපි මෙතෙක් මේ ආපු දීර්ඝ සංසාරේ පුරාවට අපි නොගිය විරු පාර. ඉතින් මේ මාර්ගය බුදුරජාණන් වහන්සේ ඉස්සරලාම දම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී අපට පෙනලා දුන්නේ කොහොමද? ඒ මැදුම් පිළිවෙත කියලා ඒතේතේ භික්කවේ උභෝවන්තේ අනුපගම් කාම සුකල්ලිකානු යෝගී අන්තයත් ඒ වගේම
ශරීරයට දුක් දීමේ දීමෙන් විමුක්තිය සොයන්න පුළුවන් කියලා ඒ සඳහා වෙහෙස මහන්සි වෙන අත්තකිලමතාන යෝගිය කියන අන්තයත් අන්ත දෙකක් හැටියට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ කියන්නේ කාමයන්හි යෙදී වාසය කිරීම, කාමයන්ගෙන් සැප ලැබීම, ප්‍රේමනාභ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු මුල් කරගෙන මේ ලෝකයාම එකෙන් තමයි විමුක්තියක්, සැපයක්, සැනසෙල්ලක් හොයන්නේ. ඒකෙන් තමයි අස්වැසිල්ලක් බලාපොරොත්තු වෙන්නේ, නිවනක් බලාපොරොත්තු වෙන්නේ බොහෝ දෙනා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ ඒක අන්තයක් කියලා. හීන වූ අන්තයක්. හීනෝ ගම්මෝ, ඒ වගේ මේක ලාමකූ දෙයක්, පෝතුජ්ජනිකෝ, පෘතජ්ජනයන් උසස් කියලා සලකන අනරියෝ, අනාරියෝ, අනත්ත සංහිතෝ, ඒ කියන්නේ ජීවිතයට ප්‍රයෝජනයක් නැති අනර්ථ සහිතව දෙයක්, මාර්ගයක් කියලා. ඉතින් මේ ලෝකයාම ඒ කාමයේ පසුපස්සේ තමයි යන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා ඒකින් මේ ජීවිතයට පරම ශාන්තිය වූ ඒ නිර්වාණය, මේ සියලු දුකින් නිදහස් වීම සාක්ෂාත් කරගන්න කවදාවත් පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මේ යෝචායන් අත්ත කිලමතාන යෝගෝ, මේ ශරීරයට දුක් දීම දුෂ්කර ක්‍රියාව. දැන් මේ කාමයන් අතහැරපු කෙනා සමහර විට ශරීරයට දුක් දීලා විමුක්තිය හොයන්න, නිවන හොයන්න, ජීවිතයේ පිරිසුදු භාවයක් හොයන්න කල්පනා කරනවා. ඒ අන්තයට වැටෙනවා. ශරීරයට දුක් දීලා නිවන අවබෝධ කරගන්න පුළුවන්, සැප ලබන්න පුළුවන්, විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා බොහෝ දෙනෙක් අදට පවා මේ ශරීරයට දුක් දීලා විමුක්තියක් හොයනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ අන්තයත්, එය දුක්ඛෝ, දුක් සහිත, අනරියෝ, අනාරයෝ, අනත්ත සංහිතෝ, ඒ කියන්නේ ජීවිතයට අර්ථයක් සිද්ධ කරන්නේ නැති, ප්‍රයෝජනයක් ඇති කරන්නේ නැති පාරක් කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම, මේ අන්ත දෙකටම පැමිණෙන්නේ නැතුව තථාගතයන් වහන්සේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, මධ්‍යම ප්‍රතිපදාවේ තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒ මධ්‍යම ප්‍රතිපදාවේ ස්වභාවය දේශනා කරනවා. චක්කු කරණී, ඒ මධ්‍යම ප්‍රතිපදාව ධම්මෙස ලබා දෙනවා. ඥානකරණී, අවබෝධ ඥානය ඇති කරනවා. උපසමාය, සංසිඳීම ඇති කරනවා. අභිඥාය, විශිෂ්ට ඥානය ජීවිතයට ඇති කරනවා. සම්බෝධාය, චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති කරනවා. නිබ්බානාය සංවත්තති, අමා මහ නිවන ජීවිතයට සියලු දුක්වල නිවීම උදා කරලා දෙනවා. කතමාච සා භික්කවේ මජ්ඣිමා පටිපදා, ඒ මැදුම් පිළිවෙත මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද? දැන් අද සමහර මිනිස්සු තමන් මධ්‍යම ප්‍රතිපදාවේ ඉන්නේ කියලා සමහරට තමන් පව් කරන්නෙත් නැහැ, පින් කරන්නෙත් නැහැ. එහෙම ඉඳලා කියනවා සාමාන්‍ය විදිහට මහත් සැපකුත් නැතුව දුකකුත් නැතුව ජීවත් වෙමින් කියනවා අපිත් ඉන්නේ මධ්‍යම ප්‍රතිපදාවේ මැදුම් පිළිවෙතේ කියලා. ඒක මෝඩයන්ගේ කතාවක්. ඒක අවබෝධයෙන් කියන කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කතමාච සා භික්කවේ මජ්ඣිමා පටිපදා, මොකද්ද මහණනි මධ්‍යම ප්‍රතිපදාව කියලා පෙන්නලා දුන්නා. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, ඒ තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් තෝරගන්නව සමහර අය වැරදි. සම්මා දිට්ඨි කිව්වම හරි දැක්ම කියලා විතරක් නෙමෙයි. හරි දැක්ම කිව්වට සම්මා දිට්ඨිය කියන එකේ නිවැරදි අර්ථය ඉස්මතු වෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන එක බුදුරජාණන් වහන්සේ අපට බුදු දේශනාවේ පෙන්වා දෙනවා. දුක්ඛේ ඥාන,
දැන් අපි අද මේ ධර්ම දේශනාවේ මාතෘකාව කරගෙන තියෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි දුක්ඛේ ඥාන. දුක ගැන ඇති කරගන්න අවබෝධ ඥානයි. ජීවිතයේ පවතින දුක නම් වූ සත්‍ය ගැන ඇති කරගන්න ඥානයි. දුක්ඛ සමුදය ඥාන. දුක හටගන්න ආකාරයේ ඇත්තම විදිහ පිළිබඳව ඇති කරගන්න ඥානයි. ඊළඟට දුක්ඛ නිරෝධේ ඥානං. දුක නිරුද්ධ වන ආකාරයේ පිළිබඳව ඇති කරගන්න ඥානයි. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන ඇති කරගන්න ඥානයි. එතකොට අපි නිවැරදිව මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන මේ චතුරාර්ය සත්‍ය ගැනම ඇති කරගන්නා ඥානේ තමයි බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා තෝරලා දුන්නේ. අන්න ඒ විදිහට අපි දරා ගන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට රැකියාවක් කරන්නත් හරි දැක්ම කියලා අපිට කියන්න පුළුවන්. ජීවිතේ ලෞකික දේවල් සාක්ෂාත් කරන්න හරි දැක්මක් තියෙන්න ඕන, නිවැරදි ඉලක්කයක් තියෙන්න ඕන. එහෙම ලෝකයා කතා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය කියලා පෙන්නලා දුන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධඥානෙද. සම්මා දිට්ඨිය ගත්තහම සම්මා දිට්ඨිය දෙආකාරයි. දෙආකාරයේ තමයි ලෞකික සම්මා දිට්ඨියත් ලෝකෝත්තර සම්මා දිට්ඨියත්. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තමයි අපි ඉස්සෙල්ල දැනගත්තු චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධඥානෙ. ඉස්සරෝම ධර්මයේ ශ්‍රවණය කරපු කෙනාට ඉස්සරෝම කෙනෙකුට ඇතිවෙන සම්මා දිට්ඨිය තමයි ලෞකික සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියේ අංග 10ක් තියෙනවා. ඒ කියන්නේ මෙලොවක් තියෙනවා, පරලොවක් තියෙනවා, ඊළඟට අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, ඒ අම්මට තාත්තට සැලකුවම විපාක තියෙනවා, ඊළඟට බුදුරජාණන් වහන්සේ වගේ උත්තමයන් වහන්සේලා තමන්ට නොපෙනෙන පැත්තක් මේ දෙවියන් සහිත, මරුන් සහිත, බමුන් සහිත මේ ලෝකේ අවබෝධ කරගන්නවා. ඊළඟට පින්පව්වල විපාක තියෙනවා, සේවා කටයුතුවල විපාක තියෙනවා. මෙන්න මේ විදිහට මේ කාරණා අදහා ගැනීම අතිසත්තා ඕපපාතිකා, ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා මෙන්න මෙහෙම මේ කාරණා අදහා ගැනීම බුදුරජාණන් වහන්සේ වදාලා ලෞකික සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේ ජීවිතේ සැපවත් කරවන සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්ඛා කියලා බුදුරජාණන් වහන්සේ මේ සම්මා දිට්ඨිය පෙන්වලා දෙනවා. ඒ කියන්නේ මේ සම්මා දිට්ඨියේ ස්වභාවය ආශ්‍රව සහිතයි. ඒ කියන්නේ කෙලෙස් සහිතයි, පුඤ්ඤ භාගියා ජීවිතයට පින් රැස් කරගන්න උපකාරී වෙනවා. සැප උදා කරලා දෙන, මතු සැප විපාක උදා කරලා දෙන පින් රැස් කරගන්නේ සම්මා දිට්ඨිය තමන්ට උපකාර වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ සම්මා දිට්ඨියෙන් යුක්ත, පින්පව් පිළිබඳ විශ්වාසයෙන් යුක්ත, මෙලෝ පරලෝ පිළිබඳ විශ්වාසයෙන් යුක්ත කෙනා යම් ක්‍රියාවක් කරනවද, යම් වචනයක් කතා කරනවද, යම් සිතවිල්ලක් හිතනවද, ඒ හැම දෙයක්ම ඒ වගේම යම් එයාගේ ප්‍රාර්ථනාවක් තියෙනවද, යම් ක්‍රියාකිරීමක් එයාගේ තියෙනවා නම් ඒ හැම දෙයක්ම එයාට යහපත පිණිස, සැපත පිණිස, සෞභාග්‍ය පිණිස හේතු වෙනවා. ඒකට හේතුව තමයි එයාගේ දෘෂ්ටිය, දැක්ම ඍජුවීම, දැක්ම ඍජුවීම. හරියට ඒක බුදුරජාන් වහන්සේ වදාළේ මිදි බීජයක් පැලකලා වගේ. මිදි බීජය පැලකලාම ඒකින් යම් සාරයක් පොළවෙන් උරාගෙන, යම් ජලයක් පොළවෙන් උරාගෙන ඒක වැඩිලා ඒකින් උපද්දවන ඵලය පැණි රස, මිදි ගෙඩිය. පැණි රස වීම පිණිස තමයි පොළවෙන් යම් දෙයක් උරාගත්තනම්, ජලයක් උරාගත්තනම් ඒ සියල්ලක්ම හේතුනේ. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෞකික සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා එයා යම් ක්‍රියාවක් කරනවද, යම් වචනයක් කතා කරනවද, යම් සිතුවිල්ලක් හිතනවද, යම් පැතුමක් ප්‍රාර්ථනාවක් එයාගේ තියෙනවා නම් ඒ හැම දෙයක්ම එයාට යහපත පිණිස, මනවඩන සැප විපාක පිණිස, එයාගේ ජීවිතයේ සාර්ථකත්වයේ පිණිස, මතු සැපේ පිණිස, මෙලොව සැපේ පිණිස හේතු වෙනවා.
හැබැයි මේ ලෞකික සම්මාදිට්ඨිය නැත්තා. බුදුරජාණන් වහන්සේ වදාළේ හරියට ඒක මේ තිත්ත බීජයක්, කොහොඹ බීජයක් පොළොවට දැම්මා වගේ. ඒකට වතුරත් වැටෙනකොට ඒකෙන් යම් පොළොවෙන් සාරයක් උරාගෙන, යම් ජලයක් උරාගෙන වැඩුණාට පස්සේ වැඩිලා ඉවරේ ඒ සාකයෙන් ඒ ගහෙන් උපද්දවන්නේ තිත්ත කොහොඹ බීජ. මොකද ඒකට හේතුව ඒකට මුල් වෙච්ච බීජයේ තිත්ත දෙයක්. අන්න ඒ වගේ පින්පව පිළිබඳ විශ්වාසය නැත්තම්, මෙලව පරලව පිළිබඳ විශ්වාසය නැත්තම්, අන්න එයා යම් ක්‍රියාවක් කරනවද, යම් වචනයක් කතා කරනවද, යම් සිතවිල්ලක් හිතනවද, හැම දෙයක්ම එයාට අනර්ථය පිණිස, දුක පිණිස පවතිනවා. අර කොහොඹ බීජයෙන් තිත්ත දෙයක් උපද්දවනවා වගේ. එනිසා පින්නතුනි, අපි මුලින්ම පැමිණෙන්නට ඕනේ මේ ලෞකික සම්මාදිට්ඨියට. ඒ කියන්නේ අපිට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබෙද්දී, බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෙලවත් පරලවත් සුඛීය ඥාණයෙන් අවබෝධ කරලා ප්‍රකාශ කරන උත්තම මනුස්ස රත්නය. අන්න ඒක ලෞකික සම්මාදිට්ඨියේ අවසාන කාරණාව. අන්න මේ බුදුරජාණන් වහන්සේ ගැන අපි ඉස්සරුම ශ්‍රද්ධාවටපත් වෙන්න ඕනේ. අනේ ශ්‍රද්ධාවටපත් වුණාම යාට ලෞකික සම්මාදිට්ඨියට පැමිණෙන්න ලැබෙනවා. ඒ ලෞකික සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනාට ඊළඟට ලෝකෝත්තර සම්මාදිට්ඨියට මේ දුක්ඛය කරන ආර්ය මාර්ගයේ මාර්ගාංගයක් වෙච්ච සම්මාදිට්ඨියට පැමිණෙන්න පුළුවන්. ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥානය. දුක්ඛාර්ය සත්‍ය පිළිබඳව ඥානය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය පිළිබඳ ඥානය, දුක්ඛ නිරෝධාරි සත්‍ය පිළිබඳ ඥානෙ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය පිළිබඳ ඥානෙ. ඉතින් අපි මේ චතුරාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරි සත්‍ය, ආර්ය ශ්‍රාණික මාර්ගය පිළිබඳ ඥානෙ අපි ඇති කරගන්න ඕන ආකාරය ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට මා මුලින්ම මතක් කළා, බුදුරජාණන් වහන්සේ අපට මේ ඒ සංකත ධර්මයන් අතර අග්‍රම සංකතේ වශයෙන් තමයි මේ ආර්ය ශ්‍රාණික මාර්ගය පෙන්වලා දුන්නේ. මේක ස්කන්ධ තුනකින් යුක්තයි. ඒ තමයි සීල ස්කන්ධේ, සමාධි ස්කන්ධේ, ප්‍රඥා ස්කන්ධේ. ඒකේ සීල ස්කන්ධයට අයිති වෙනවා පින්නතුරි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මාර්ගංග තුන. ඊළඟට සමාධි ස්කන්ධයට අයිති වෙනවා සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මාර්ගංග තුන. ඊළඟට ප්‍රඥා ස්කන්ධයට අයිති වෙනවා සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා සංකප්ප කියන මාර්ගංග දෙක. එතකොට අපිට බැලුව බැලමට පේන්නේ ප්‍රඥා, සීල, සමාධි වගේ ආර්ය ශ්‍රාණික මාර්ගය. නමුත් අපි වඩනකොට අපි තුල වැඩෙන්නේ සීල, සමාධි, ප්‍රඥා වශයෙන්. ඒකයි මුලින්ම බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය. ඒ කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධ ඥානෙ මුලින්ම ආර්ය ශ්‍රාවකයාට ඇති වෙන්නට ඕන. ඒ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනා ඊට පස්සේ තමයි සීලය හඳුනගන්නේ, සමාධිය හඳුනගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට, ප්‍රඥාව හඳුනගන්නේ ඒ සම්මාදිට්ඨිය ඇති වෙච්ච කෙනා. එතකොට අපි මේ එක එක මාර්ගංගයක් බලමු. කොහොමද බුදුරජාණන් වහන්සේ අපට සම්මා දිට්ඨිය කිව්වහම තෝරලා දුන්නේ? සම්මා දිට්ඨිය බුදුරජාණන් වහන්සේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය වශයෙන්, ඒ කියන්නේ මේ හැම මහා චත්තාරීසක කියන සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනෝ මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ හැම අංගයක්ම අපි පුරුදු කරන්න ගියාම සම්මා දිට්ඨිය ගමු. සම්මා දිට්ඨිය අපි පුරුදු කරන්න ගියාම අපිට සම්මා දිට්ඨිය තියෙන්න ඕන. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් තේරුම් ගන්න, සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් තේරුම් ගන්න. අපිට නිවැරදි දැක්ම සම්මා දිට්ඨිය ඒකට මුල් වෙනවා.
දැන් සම්මා දිට්ඨිය ගැන කිව්වහම අපිට තේරෙන්නේ නැති වෙයි. ඊට පස්සේ සම්මා සංකල්ප තෝරගන්න. මිත්‍යා සංකල්ප මොනවද? සම්මා සංකල්ප මොනවද කියලා තේරුම් ගන්න සම්මා දිට්ඨිය ඕන. ඊළඟට මිත්‍යා වාචා සම්මා වාචා හඳුනා ගන්න සම්මා දිට්ඨිය ඕන. ඊළඟට මිත්‍යා කම්මන්ත සම්මා කම්මන්ත හඳුනා ගන්න සම්මා දිට්ඨිය ඕන. මිත්‍යා ආජීව සම්මා ආජීව හඳුනා ගන්න සම්මා දිට්ඨිය ඕන. මිත්‍යා වායාම සම්මා වායාම හඳුනා ගන්න සම්මා දිට්ඨිය ඕන. මිත්‍යා සති සම්මා සමා සති හඳුනා ගන්න සම්මා දිට්ඨිය ඕන. මිත්‍යා සමාධි සම්මා සමාධි හඳුනා ගන්න සම්මා දිට්ඨිය ඕන. නැත්නම් අපි සම්මා සමාධි කියලා මිත්‍යාද මේ අෂ්ටාංගික අංගවලට අහුවෙන්න බෑද? අහුවෙන්න පුළුවන්. එනිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ම බුදුරජාන් වහන්සේ සම්මා දිට්ඨිය අපට තෝරලා දුන්නේ. ඊළඟට සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය වශයෙන් හඳුනා ගන්න සම්මා දිට්ඨිය ඕන වගේ තව දෙයක් ඕනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම මාර්ගාංගයක්ම පුරුදු කරද්දී. ඒ තමයි මිත්‍යා මේ දෘෂ්ටිය දුරු කරලා සම්මා දිට්ඨිය තුළට පැමිණෙන්න එයාට වෑයමක් ඕනේ. වීරියක් ඕනේ. සම්මා වායාමයේ සඳහා උපකාරී වෙනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටියේ දුරවිලා දැන් තමන් සම්මා දිට්ඨිය තුළට පැමිණුණා කියලා දැනගන්න සිහියක් ඕන. සම්මා සතිය උපකාරී වෙනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම මාර්ගාංගයක්ම දියුණු කරගනිද්දී බුදුරජාණන් වහන්සේ වදාලා සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සති කියන මාර්ගාංග තුන එකිනෙකට උපකාර කරනවා. සම්මා දිට්ඨිය වඩන්න ගියාමත් එහෙමයි, සම්මා වාචා සම්මා සංකල්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ඒ මාර්ගාංග සියල්ලම පුරුදු කරන්න ගියාම මේ අංග තුන සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මාර්ගාංග තුන උපකාරී වෙනවා, පෙරටු වෙනවා. එනිසා අපි මේ එක එක මාර්ගංගයන් බුදුරජාණන් වහන්සේ වදාහළ විදිහට අපි දැනගෙන පුරුදු කරන්නට ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය ওই විදිහට තෝරලා දුන්නා. ඊළඟට සම්මා සංකල්ප මිත්‍යා සංකල්ප. දැන් බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී පෙන්නලා දෙනවා, මම ඔබට පින්වත් මහණනි අධර්මයත් අයහපතත් ගැන දේශනා කරනවා. ඒ වගේම යහපතත් මේ ධර්මයත් යහපතත් ගැන ඔබට මා දේශනා කරනවා. මොකද්ද මහණනි අධර්මයේ අයහපත? මහණනි අධර්මයේ තමයි මිත්‍යා දෘෂ්ටි, මිත්‍යා සංකල්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි කියන මෙව තමයි අධර්මයේ. ඒකින් වෙන අයහපත තමයි මේ මිත්‍යා දෘෂ්ටිය තුළින් අනේක වූ නොඑක වූ පාපී අකුසල ධර්මයන් ජීවිතයට රැස් වෙනවා. මිත්‍යා සංකල්ප තුළින්, මිත්‍යා වචන තුළින්, මිත්‍යා කම්මන්ත මේ මිත්‍යා වැඩපිළිවෙල තුළින් නොයෙකුත් පාපී ලාමක අකුසල ධර්මයන් ජීවිතයට බොහෝ කොට රැස් වෙනවා. අන්න ඒක තමයි අයහපත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාන්නවා, මා ඔබට යහපත දේශනා මේ ධර්මයේ දේශනා කරන්න. ධර්මයේ තමයි මහණෙනි සම්මා දිට්ඨිය, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. යහපත තමයි ඒ සම්මා දිට්ඨිය තුළින්, සම්මා සංකල්ප තුළින්, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ මාර්ගංග තුළින් ජීවිතයට නොයෙක් ආකාර අනේක කුසල ධර්මයන් රැස් වෙනවා. අනේක කුසල ධර්මයන් ජීවිතයට සැප එළවන, යහපත සදන,
තමන්ට සැපත සැනසිල්ල උදා කරන බොහෝ කුසල ධර්මයන් රැස් වෙනවා. අනු අපිට ධර්මයේ අධර්මයේ යහපත අයහපත බුදුරජාණන් වහන්සේ තෝරලා දුන්න හැටි. අන්න ඒක අපි ප්‍රධාන වශයෙන්ම තේරුම් ගැනීම තමයි පින්නතුනේ මෙතනදී සම්මා දිට්ඨිය. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ආකාරයට මේ මාර්ගය අපි තේරුම් ගැනීම. ඊළඟට සම්මා සංකල්ප කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වලා දුන්නේ. මිත්‍යා සංකල්ප කියන්නේ මොනවද? මිත්‍යා සංකල්ප තමයි කාම සංකල්ප. කාමයන් ගැන හිත හිතා ඉඳීම. ඊළඟට ද්වේෂයෙන් තරහින් හිත හිතා ඉඳීම. ව්‍යාපාද සංකල්ප. ඊළඟට අනුන්ට හිංසා කරන්න කල්පනා කර කර ඉඳීම. හිංසා සංකල්ප. මේ මිත්‍යා සංකල්ප. මිත්‍යා සංකල්ප මිත්‍යා සංකල්ප වශයෙන් අඳුන ගන්න තමන්ගේ හිතට මිත්‍යා සංකල්පනා එද්දි කාම සංකල්පනා වේවා තරහ සංකල්පනා වේවා අනුන්ට හිංසා කරන්න වේවා තමන්ගේ හිතට එද්දි ඒක මිත්‍යා සංකල්ප මේක මට අයහපත ඇති කරනවා අනර්ථය සිදු කරනවා කියලා අඳුන ගන්න සම්මා දිට්ඨිය තියෙන්න ඕන. ඒකයි සම්මා දිට්ඨිය ප්‍රමුඛ වෙනවා කිව්වේ. ඊළඟට මේ අකුසලයේ තමන්ගේ හිතට ආවහම ඒක බැහැර කරන්න කාමයේ ආදීනව කල්පනා කරලා ඒක තුලින් හිත ඒකට යට වෙන්න නොදී ඒකින් ආරක්ෂා කරගන්න. වීරියෝනේ සම්මා වායාමෝන. ඒ උපන් අකුසලයේ දුරු කරන්න ඉවසන් නැතුව ඒක ප්‍රහාණය කරලා දාන්න වෑයම සම්මා වායාම කැමැත්ත ඉස්සරව උපදව ගන්න ඕන. ඒ සඳහා වීරිය ආරම්භ කරලා කටයුතු කරන්න ඕනේ. අන්න සම්මා වායාම උපකාර වෙනවා. ඊළඟට තමන් ඒ මිත්‍යා සංකල්පනාවෙන් දුර වෙලා ඒ කාම සංකල්පනා දුර වෙලා ගිහිල්ලා තමන් නිවැරදි කල්පනාවට කාමයන්ගෙන් වෙන් වූ නෛෂ්ක්‍රම්‍ය කල්පනාවට ඊළඟට මෛත්‍රී සහගත කල්පනාවට අවිහිංසා සංකල්පනාවට පැමිණියා කියලා දැනගන්න සම්මා සතිය තමන්ට උපකාර වෙනවා. මිත්‍යා සංකල්පනාවෙන් මිදිල සම්මා සංකල්පනාව තුළට පැමිණියා මම කියලා තේරුම් ගන්න සම්මා සතිය ඕන. අන්න සම්මා දිට්ඨියෙන් හඳුනාගත්තා මිත්‍යා සංකල්ප සම්මා සංකල්ප. ඊළඟට ඒක දුරු කරලා ඒ නිවැරදි දේ තුළට නිවැරදි සංකල්පනාව තුළට එන්න වීරිය උපකාර කරගත්තා. ඊළඟට ඒක සිහියෙන් තමන් මිත්‍යා සංකල්පනාවෙන් මිදිලා සම්මා සංකල්පනාව තුළට පැමිණුණා කියලා සිහියෙන් හඳුනාගත්තා. සම්මා දිට්ඨිය සම්මා වායාම සම්මා සති කියන මාර්ගංග අන්නේ විදිහට අපට උපකාර කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වශයෙන් වඩද්දී. ඊළඟට පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟ අංගය තමයි සම්මා වාචා. සම්මා වාචා. එතකොට අර මුලින් කියපු සම්මා දිට්ඨියත් සම්මා සංකල්ප කියන දෙක මොන ස්කන්ධයටද අයිති වෙන්නේ? ප්‍රඥා ස්කන්ධයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥා ස්කන්ධයට තමයි අයිති වෙන්නේ. ඊළඟට සම්මා වාචා. සම්මා වාචා කියලා කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේ නිවැරදි වචනම කියලා විතරක් අපි දරාගත්තට මදි. ඒක බුදුරජාණන් වහන්සේ වචනේ සංවර කරගන්න හතර ආකාරයක් අපට දේශනා කරනවා. ඒ තමයි බොරු කීමෙන් වැළකීම. ඊළඟට කේලාම් කීමෙන් වැළකීම. පරුස වචන කීමෙන් වැළකීම. හිස් වචන කීමෙන් වැළකීම. එතකොට අපි මිත්‍යා වාචා සම්මා වාචා. මිත්‍යා වාචා කියන්නේ මොනවද කියලා දැනගන්න ඕනේ. ඒකේ විරුද්ධ පැත්ත තමයි මිත්‍යා වාචා. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, ඊට පස්සේ හිස් වචන කීම තමයි මිත්‍යා වාචා. එතකොට එතනත් සම්මා මිත්‍යා වාචා සම්මා වාචා වෙන් කරලා හඳුනගන්න සම්මා දිට්ඨිය ඕන. සම්මා වාචා බුදුරජාණන් වහන්සේ තෝරලා දීලා තියෙනවා බුද්ධ දේශනාවේ බොරු කීමෙන් වළකින්නේ කොහොමද? කේලාම් කීමෙන් වළකින්නේ කොහොමද? පරුස වචන කීමෙන් වළකින්නේ කොහොමද? හිස් වචන කීමෙන් වළකින්නේ කොහොමද?
සම්මා වාචා නිවැරදිව බුදු දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා. අන්න ඒ විදිහට දැන ගැනීම තමයි සම්මා දිට්ඨි හඳුනා ගැනීම. දැන් බුදුරජාණන් වහන්සේ වචනේ සංවර කර ගැනීමෙන්දී දේශනා කරනවානේ යම් කායික ක්‍රියාව මේ වාචික ක්‍රියාව වචනයක් කතා කරන්න පෙර ආතෝ සලකලා බලන්න කියනෝ. මේක මට හිත පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද? ඒ කියන්නේ සම්මා වාචාද මිත්‍යා වාචාද? අනුන්ට මේක හිත පිණිසද පවතින්න අහිත පිණිසද පවතින්න? අහිත පිණිස පවතිනවා නම් ඒක මිත්‍යා වාචා. යහපත පිණිස පවතිනවා නම් සම්මා වාචා. අන්න ඒක තමන්ටත් අනුන්ටත් අහිත පිණිස පවතින මිත්‍යා වචනයක් නම් ඒක කරන් කියන්න පටන් ගන්න එපා කියන. කරනකොටත් සිහි කරන්න, මේ වචනයක් කතා කරනකොටත් සිහි කරන්න කියනවා. මම මේ කතා කරන එක සම්මා වාචාද මිත්‍යා වාචාද? බොරුවක්ද කේලමක්ද හිස් වචනයක්ද පරුස වචනයක්ද? විමසලා බලන්න කියනවා, ප්‍රතිවීක්ෂා කරලා බලන්න කියනවා. ඒක මිත්‍යා වචනයක් නම් කතා කරන එක එතනම නවත්තන්න කියනවා. කතා කරලා ඉවරෙත් බුදුරජාණන් වහන්සේ විමසලා බලන්න කියනවා. මං කතා කරපු දේ සම්මා වාචද මිත්‍යා වාචද? අන්න මිත්‍යා වාචා නම් බුදුරජාණන් වහන්සේ ආයිති සංවරයටපත් වෙන්න කියනවා. ආයේ එඹදු වරද නොවන විදිහට පිළිපදින්න කියනවා. යහපත් සම්මා වාචා නම් තමන් කතා කරලා තියෙන්නේ. ඒ ගැන සතුට ප්‍රීතිය ප්‍රමෝදය ඇති කරගෙන තවදුරටත් කුසල ධර්මයන්ගේ හික්මෙන්න කියනවා. අන්න අපට ඒ සම්මා වාචා කියන කුසලයේ දියුණු කරන්න අපට මුලින්ම සම්මා දිට්ඨිය උපකාර වෙනවා. සම්මා වාචා මිත්‍යා වාචා අඳුනගන්න. ඊළඟට මිත්‍යා වාචා දැන් සමහරට අපි කතා කරන්න පටන් ගත්තාම ඔන්න සමහරට හිස් වචනයක්. එහෙම නැත්නම් කේලමක් අපිට මතක් වෙන මතක් වෙද්දි පවා මේක මිත්‍යා වචනයක්. මේකෙන් අකුසල් රැස් වෙන්නේ. ඒකට මේකේ ආසාදයට මහු වෙලා අපි කතාවට වැටෙනවා නම්, කතාවට අහු වෙලා යනවා නම් අපිට නැත්තේ මොකද්ද? වීරිය නැහැ, සම්මා වායාම නැහැ. අකුසලයෙන් අත් මිදෙන්න, අකුසලයේ දුරු කරන්න, ඒ අකුසලයේ ඒ මිත්‍යා වචනේ ආදීනව සලකලා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ආදීනව ගැන බය ලැජ්ජාව ඇති කරගෙන ආර්ය ශ්‍රාවකෙක් විදිහට මට සුදුසු වචන නෙමෙයි කියලා එයා බය ලැජ්ජාව ඇති කරගෙන ඒකින් අත් මිදෙන්න එයා වීරිය උපදව ගන්න ඕන. ඊළඟට තමන් මිත්‍යා වචනේ දුරු කරලා සම්මා වචනයට සම්මා නිවැරදි වචන භාවිතයට පැමිණුණා කියලා තමන්ට සිහිය තියෙන්න ඕන. දැන් අර අපි ඉස්සෙල්ලා කතා කළේ අර රාහුලෝවද්ද සූත්‍රිස් ප්‍රත්‍වීක්ෂා කර කර මේ වචනේ අපි සංවර කරගන්න, පිරිසුදු කරගන්න තියෙන. අතීතයේ යමෙක් මේ කායික ක්‍රියාව පිරිසුදු කරගත්තනම්, වාචික ක්‍රියාව පිරිසුදු කරගත්තනම්, මානසික ක්‍රියාව පිරිසුදු කරගත්තනම්, එහෙම ප්‍රත්‍වීක්ෂා කර කර තමයි පිරිසුදු කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට මේ මාර්ගංග තුන අපිට සම්මා වාචා පුරුදු කරන්න ගියාමත් උපකාර වෙනවා. ඊළඟට පින්නතුනි සම්මා කම්මන්තය පුරුදු කරන්න ගියාම සම්මා කම්මන්ත හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්නේ කුමක්ද? සත්තු මෙරීමේ වැළකීම, සොරකම් කිරීමේ වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. එතකොට ඒකත් මිත්‍යා කම්මන්ත සම්මා කම්මන්ත හඳුනගන්න. සත්ව ඝාතනයේ අකුසලේ, සත්ව ඝාතනයේ වැළකීම කුසලේ, සත්ව ඝාතනයේ මේවා ආදීනව මේවා දුර්විපාක. සත්ව ඝාතනයේ කළොත් මෙහෙම දුගතිය ඉපදිලා විපාක විඳින්න වෙන්නේ. ඒකෙන් බොහෝ අකුසල් රැස් වෙනවා කියලා මේ අනර්ථය සම්මා මිත්‍යා කම්මන්ත සම්මා කම්මන්ත අපි සම්මා දිට්ඨිය තුලින් තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට මූලිකවම මේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ වදාලා උපදින්න හරියට මේ නැගෙනහිර ආකාශයේ රත්පැහැ ආලෝකයේ ඇති වෙනකොට උදෑසන අපි දන්නවා අනිවාර්යයෙන්ම සූර්යයා උදා වෙනවා කියලා.
ඉර උදා වෙනවා කියලා. ඒ රත් පැහ ආලෝකයට කියන්නේ මොකක් කියලාද? අරුණෝදය කියලා කියන්නේ. ඒ අරුණ උදාව සූර්ය උදාවට පෙර නිමිත්ත. අන්න ඒ වගේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කෙනෙකුගේ ජීවිතයේ උපදින්න බුදුරජාණන් වහන්සේ වදාළ කල්යාණ මිත්‍රයා පෙර නිමිත්ත. ඒ කල්යාණ මිත්‍රයා ඇසුරු කරද්දී යාට සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා. අන්නේ කල්යාණ මිත්‍ර ඇසුරින් ඒ තථාගත ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී අන්නේ යාට තවත් අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සූර්ය උදාවට අරුණ අරුණෝදේ පෙර නිමිත්ත වගේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ කෙනෙකුගේ ජීවිතයේ උපදින්න පෙර නිමිත්ත කියලා යෝනිසෝ මනසිකාර. අර බාහිරින් ලැබෙන කරුණු දෙක අභ්‍යන්තරිකව තමන්ගේ ජීවිතයේ උපදව ගන්න ඕන යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ වදාළේ උපන්න සම්මා දිට්ඨිය අරහත් ඵල චේතෝ විමුක්තිය ප්‍රඥා විමුක්තිය දක්වා පරිපූර්ණත්වයට පත් වෙන්න කාරණා පහකින් උදව්ව ලබා ගන්න ඕන කියලා. ඒ තමයි සීලානුග්‍රහිතා. මේ විදිහට මේ ආරෂ්ඨායික මාර්ගයේ සීලේ පුරමින් අනුග්‍රහ ලබා ගන්නට ඕන. ඊළඟට සුතානුග්‍රහිතා, ධර්ම ශ්‍රවණය කරමින් අනුග්‍රහ ලබා ගන්නට ඕන. ඊළඟට සාකච්ඡානුග්‍රහිතා, ධර්මයේ සාකච්ඡා කරමින් ඒ සඳහා අනුග්‍රහ ලබා ගන්නට ඕන. ඒ විතරක් නෙමේ සමතානුග්‍රහිතා. දැන් මේ ආරෂ්ඨායික මාර්ගයේම පුරුදු කරගන්නේ සමතානුග්‍රහිතා කිව්වම සම්මා සතිය. සමතේ වඩන්නට ඕන. ඊළඟට විපස්සනානුග්‍රහිතා, විදර්ශනාව ප්‍රඥාව වඩන්නට ඕන. ඒ ඇතිවෙච්ච සම්මා දිට්ඨිය අරහත් ඵල චේතෝ විමුක්තිය දක්වා දියුණු කරගන්න ওই කාරණාවලින් අනුග්‍රහ ලබන්නට ඕන. ඉතින් ওই විදිහට සම්මා කම්මන්ත මිත්‍යා කම්මන්ත හඳුනාගෙන සම්මා වායාම තුලින් මිත්‍යා කම්මන්තේ අතහැරලා සම්මා කම්මන්තේ තුලට පැමිණිලා ඊළඟට ඒ තමන් මිත්‍යා කම්මන්ත අතහැරලා සම්මා කම්මන්ත තුලට පැමිණියා කියන සිහිය තමන්ට උපකාර වෙනවා ඒ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයේ දියුණු කරගනිද්දී. මේ විදිහට බුදුරජාණන් වහන්සේ සම්මා ආජීව මාර්ගාංගයේ පෙන්වලා දෙනවා. සම්මා ආජීව කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයා මිත්‍යා ආජීවයේ දුරු කරලා නිවැරදි ජීවිකාවෙන් ජීවිතේ ගත කරනවා. අධාර්මික ක්‍රමෝපායන් එයා ජීවත් වීම පිණිස අනුගමනය කරන්නේ නැහැ. අන්නේ ඒ සඳහාත් අර අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට සම්මා දිට්ඨිය ප්‍රමුඛ වෙනවා. සම්මා වායාම උපකාරී වෙනවා. සම්මා සතිය උපකාර වෙනවා. ඊළඟට සම්මා වායාම. සම්මා වායාම කියලා කිව්වහම සතර සම්මයක් ප්‍රධාන වීරි. නූපන්න කුසල් නූපද වීමට කරන වීරි, උපන්න කුසල් ප්‍රහාණයට කරන වීරිය, ඊට පස්සේ නූපන් කුසල් උපදවා ගැනීමට කරන වීරිය, උපන් කුසල් වඩා වර්ධනය කර ගැනීමට කරන වීරිය. ඊළඟට සම්මා සතිය. සම්මා සතිය කියලා කිව්වහම සතර සතිපට්ඨානය තුල පවත්වන සිහිය, කායානුපස්සනාවේ පවත්වන සිහිය, වේදනානුපස්සනාවේ පවත්වන සිහිය, චිත්තානුපස්සනාවේ පවත්වන සිහිය, ධම්මානුපස්සනාවේ පවත්වන සිහිය. ඊළඟට සම්මා සමාධිය. මෙන්න මේ කියන මූලික මාර්ගංග හත. සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මාර්ගංග පුරුදු කරන ආර්ය ශ්‍රාවකයාගේ සිතෙහි යම් ඒ කුසල් සිතේ යම් ඒකාග්‍ර බවක්, එකඟ බවක් උපදිනවද අන්න ඒක තමයි සම්මා සමාධි. බුදුරජාණන් වහන්සේ සමාධි පරිස්කාර හැටියට පෙන්වලා දුන්නේ මුල් මාර්ගංග හත. එතකොට අන්න ඒ විදිහට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වතුනේ අපේ ජීවිතේ අපි සීල සමාධි ප්‍රඥා වශයෙන් පුරුදු කරගන්න ඕන දෙයක්. ඒ සඳහා අපිට මූලිකවම මේ සම්මා දිට්ඨිය තුළට පැමිණීම උපකාර වෙනවා. ඉතින් අද දවසේ ඔබ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කාල වේලා පරිදි අහලා දැනගත්තී. ඒ සංකත ධර්මයන් අතර අග්‍රම වූ ඒ අසංකත වූ නිර්වාණය අපට උපදවලා දෙන ඒ බුදු කෙනෙක්ම මේ ලෝකයට පහළ වෙලා අවබෝධ කරගෙන දේශනා කරන ඒ ප්‍රණීත
ඒ වගේම අපිට දුකින් නිදහස් වීමට මහෝපකාරී වන ඒකායන ආර්ය ශ්‍රායික මාර්ගය අප හැම දිනාටමත් පුරුදු කරගන්න මේ ධර්ම ශ්‍රවණමේ කුසල ධර්මයන් අප හැම දිනාටම උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න.